මේ අවුරුදු 62ටම බියරු බුරක්වත් බීර නැති මිනිස්සේ. හැබැයි මේ රතන හාමුදුරුවෝ කිව්වා මේ ප්‍රශ්නෙන් පස්සේ CID එකේ තැබෑරුමක් දාලා ශානි අබේසේකර කියලා. ඉතින් ඒ එතුමා එහෙම කිව්වට ජනමාධ්‍යවේදීන් තමයි ඕවා මිනිස්සු අතරට ගෙනිච්චේ. ඊට පස්සේ තව කිව්වා ගණිකාමඩමක් තියෙන එක මම තුන්වෙනි ශික්ෂාපදේ කොහෙත්ම මේ කඩලා නැහැ. අද වෙනකම්. අද අදෑ කියන්න බෑ. මේ එතකොට ඔය ડોક્ટર සාබිගේ සිදුවීම ඊට පස්සේ ගිහිල්ලා CID එකෙන් සමාවත් ගත්තා උසාවියෙන් මේක හරියට කළා නෑ කියලා. දැන් ඔන්න මේ මෑතක පාර්ලිමේන්තුවේ එරාන් වික්‍රමරත්න මහත්තයා මම අහගෙන කියනවා ඒ 147 දෙනාගෙන් 130 දෙනෙකුට ළමයි හම්බ වෙලා කියලා. ඒ කියන්නේ පැනෝපිය නාලෙට පිටින් ගිහිල්ලා ඉවර වෙලා මේ ඩිම්බෙකුයි සුක්‍රාණුකුයි හම්බ වෙලා ගර්භාෂයට ඇවිල්ලා ළමෙක් කොහොම හරි එළියට ඇවිල්ලා තියෙනවා. ඒක වෙනම හොයන්න ඕනේ මං හිතන්නේ මහාචාර්ය සේනානායක මහත්තයාට පුළුවන් වෙයි ඒක හොයන්න. ඒක මට දැනුම ඇති. ඊළඟට මට ආපු ලියුම් සිය